දෙවන පරිච්ඡේදය දිනපතාම අමුත්තෙකුට කාරුණික වන්න මරණාසන්නව වැතිර සිටින ඇල්ඩොස් හස්ලි සිය මුළු ජීවිතය පුරාම උගත් දේවල් සියල්ල ගැන මෙනෙහි කර ඒ සරල වචන හතරකට සාරාංශ කළේය. අපි එකිනෙකා කෙරෙහි වඩ වඩා කාරුණික වෙමු. බොහෝ විට අප සිතන දෙයක් වන්නේ ජීවිතය පරිපූර්ණ වීමට නම් සංගරන් සහ පුවත්පත්වල මුල් පිටුවේ පළවන ආකාරයේ කිසියම් විශිෂ්ට ක්‍රියාවක් හෝ සුවිශේෂී මෙහෙවරක් කළ යුතු බවයි. මේ තරම් මිත්‍යාවක් තවත් නැත. අර්ථවත් ජීවිතයක් සැකසෙන්නේ විනීතභාවය හා කාරුණිකත්වය සහිතව දෛනිකව සිදුකරන ක්‍රියා රාශියක් දාමයක් මගිනි. ජීවිත කාලයක් පුරා එසේ කරන විට සැබවින් මේ ශ්‍රේෂ්ඨ දෙයක් බවට පත්වේ. ඔබේ ජීවිතයට ඇතුල් වන සෑම කෙනෙකු තුළම ඔබට ඉගැන්වීමට පාඩමක් සහ ඔබට කීමට කතාවක් ඇත. ගතවන සෑම නිවේශයක්ම එබඳු තවත් නිමේෂ සමග එක් වූ විට දවස් සෑදේ. ඒ සෑම මොහොතක්ම ඔබේ මනුෂ්‍යත්වයේ විදහ පෙන්වන කරුණාව සහ ආචාරශීලී බව කිසියම් පුද්ගලයෙකු වෙත දැක්වීමේ අවස්ථාවක් ඔබට උදා කර දෙයි. බාහිරව පෙනුමට සිටින පුද්ගලයා නොව ඔබ තුළ සැබවින්ම සිටින පුද්ගලයා බවට පත්වෙමින් ඔබ අවට ඇති ලෝකය සාරවත් කිරීම සඳහා ඔබට කළ හැකි දේ කිරීමට පටන් ගත යුතුයි නේද? මගේ අදහස නම් අද දවස ඇතුළත ඔබ එක් පුද්ගලයෙකුවත් සුහද ලෙස සිනාසේ නම් නන්නාදුරණ අමුත්තෙකුගේ හෝ මනෝභාවය යහපත් කිරීමට ක්‍රියා කරන්නේ නම් ඔබ අද දවස ප්‍රයෝජනවත් ලෙස ගත කර තිබේ. සරලවම කිවහොත් කාරුණික භාවය යනු අප මේ ග්‍රහ ලෝකය තුළ රැඳී සිටින අවකාශ වෙනුවෙන් ගෙවිය යුතු බදු මුදල වේ. අමුත්තන්ට කාරුණික වීමේදී වඩාත් නිර්මාණාත්මක වන්න. ඔබට පිටුපස ඇති මෝටර් රථය සඳහා නියමිත අධිවේගී මාර්ග පිවිසුම් ගාස්තු ඔබ විසින් ගෙවීම, ඔබ ගමන් කරන දුම්රිය අසුනේ වඩාත්ම අවශ්‍යයකට පිරිනැමීම, අනෙකාගේ ප්‍රතිචාරය එනතෙක් බලා නොසිට ඔහුට ආචාර කිරීම ආදිය කාරුණික වීම ආරම්භ කළ හැකි හොඳම මාර්ග වේ. මගේ ද මංග හෝ සෝල් හිස් ෆේරි පොතක් කියවූ වොෂින්ටන් ප්‍රාන්තයේ සිටින පාඨකයෙකුගෙන් මට මෑතකදී ලිපියක් ලැබිණි. මගේ ආධ්‍යාත්මික මාර්ගයේදී මට උපකාරී වන පුද්ගලයන්ට ගෙවීමක් කිරීමේ සිරිතක් මා තුළ තිබේ. එබැවින් මේ සමග ඇති ඩොලර් 100ක චෙක් පත මගේ ආශිර්වාදය සහ කෘතඥතාවයද සමග බාරගන්න. මම හඬපටියක නගා තිබූ මගේ වැඩසටහනක් කඩිනමින් ඇය වෙත යවමින් ඇගේ පරිත්‍යාගශීලී ක්‍රියාවට ප්‍රතිචාර දැක්වෙමි. එමගින් ඇය මා වෙත එවූ ත්‍යාගයේ වටිනාකම ඇයට ආපසු ලැබිනි. අවංකකම සහ මුළු හදවතින්ම යමක් දීමේ වැදගත්කම කොතෙක් ද යන්න පිළිබඳව කදිම පාඩමක් ඇගේ ක්‍රියාව තුළින් ඉගෙන ගත හැකිය.